මට කියන්න ටින් ටින් ගානේ කවුද? ටන් ටන් ගානේ මගවැලි පිසින්න දෙගම්බඩ රජා. කවිය කියමු. ටින් ටින් ගාන තෝරා එවා පන්, ටන් ටන් ගාන තෝරා එවා පන්, මගවැලි පිසින්න තෝරා එවා පන්, දෙගම්බඩ රජා තෝරා එවා පන්. ටින් ටින් ගාන ලේනා නොවේදෝ, ටන් ටන් ගාන ගෝනා නොවේදෝ, මගවැලි පිසින්න කුකුලා නොවේදෝ, දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ. කමන්න ඊළඟ කෙලියම්. ඊළඟ කවිය බලන්න, තේරවිලි කවිය. ඉනේ තිබෙන ලිය තෝරා එවා පන්, ගෙදර තිබෙන ලිය තෝරා එවා පන්, ගසේ තිබෙන ලිය තෝරා එවා පන්, අතු අග තිබෙන ලිය තෝරා එවා පන්. මොකක්ද ඉනේ තිබෙන ලිය? හැම්බිලිය. දැකලා තියෙනවද? ආච්චි අම්මලාගේ ඉනේ තියෙන සල්ලි ටිකක් දාලා මෙහෙම මෙහෙම වහන පුංචි පන් වලින් හදපු මෙච්චරක් විතර පර්ස් එකක් ඉනේමයි තියෙන්නේ එක. ඒකට අපි මොකක්ද කියන්නේ? හැම්බිලිය කියලා. ගෙදර තිබෙන ලිය මොකක්ද? ඇතිලිය නේද? ඒකටත් ලිය කියලා නේද තියෙන්නේ. ඊට පස්සේ ගස්සේ තිබෙන ලිය හෙරලිය. දන්නවද හෙරලිය කියන්නේ ඇයි කියලා? මොකටද කියලා දන්නවද? මොකටද හෙරලිය කියන්නේ? මොකටද? කොස් වලට. ඇයි දන්නවද හෙරලිය කියන්නේ? අනේ ඉස්සර කාලේ එක සිහලේ හැම ගහකම කොස් පිරিলা තියෙනවලු. හරිද? කවුරුත් කන්නේ නැහැලු. කොස් කන කෑමක් කියලා කවුරුත් දන්නවද? කවුරුත් දන්නේ නැහැලු. ඔන්න දවසක් මේ ගැන හසේ හිටිය දෙවි කෙනෙක් බලලා හිතුවා, මේ මිනිස්සු මෙච්චර කන්න જાති තියාගෙන කන්නේ නැහනේ, මං ගිහිල්ලා මොනා හරි කරන්න ඕනේ කියලා. එයා වයසක 100 කෙනෙක් වගේ ගිහිල්ලා කොස් ගෙඩියකුත් කඩාගෙන ගෙදර හිටිය නැන්ද කෙනෙකුට, ටිච් වගේ කෙනෙකුට දීලා කිව්වා මේක මට හොඳට තම්බලා දෙන්න කියලා. එයත් බැලුවා, අපි කලින් නම් මේවා කන්නේ නැහැ, මේ ගස්වල වැටි වැටි යන අපි කවදාවත් කන්නේ නැහැ. හැබැයි මේ 100 කියන නිසා ඔන්න ඔහේ තම්බලා දෙනවා කියලා මොකද කරේ? ලිප්පේ තියලා තම්බන්න ගත්තා. 100 දැන් එළියට වෙලා ඉන්නවා මෙයා තම්බලා දෙනකම්. හරිද? ඊට පස්සේ 100 ඔන්න ටික වෙලාවක් යනකොට 100ට දැන් සුවඳ එනවා. කොස් ඉදෙනකොට අර නැන්දටත් මොකද වෙන්නේ? කොස් ඉදෙනකොට සුවඳේ බෑ. ජීවිතේට කාල නැතුණත් සුවඳ දෙයක් හම්බුණත් අපි මොකද කරන්නේ? කානිවාරෙන් කනවනේ නේද? ඒ නැන්දත් මොකද කරේ? හොරෙන් කෑවා. ඇතිලිය මෙහෙම හොරෙන් ඇරලා හොරෙන් කෑවා. ඒක බලන් ඉඳලා 100 කිව්වා මොකද්ද? හොරාගේ ගැහණු කෙනාට අපි මොකද්ද කියන්නේ? හොරා කියලාමද? හොරි කියලාද? නෑ නෑ, හේර. මොකද්ද කියන්නේ? හේර. හේර ලිය කියලා කිව්වා. ලිය කියන්නේ ගැහණු කෙනාටනේ. ලිය කියන්නේ, ලිය කියන එකේ තේරුම පුතේ ගැහණු කෙනාට කියන්නේ. ඉතින් අර 100 කිව්වා හොර වැඩක් කරපු ගැහණු කෙනෙක් නිසා හේර ලිය කියලා. එදා ඉඳන් කොස් වලට මොනාද කියන්නේ? එදා ඉඳන් මිනිස්සු හපව කොස් කන්න ගත්තා. එතකන් කන්න ගත්තද එයාලා? නෑ. හරියට පුතේ කොස් ගහ කියන්නේ බත් ගහ වගේ. කොස් ගහ කපලා දාන්න පුළුවන්ද අපිට? නෑ. අවසර ගන්න ඕනේ, ග්‍රාම සේවක ගාවට යන්න ඕනේ, ඔයාලා ලියුමක් ලියන්න ඕනේ. ඇයි කපන්නේ කියලා? ඇයි එහෙම කරන්නේ? මිනිස්සු කොස් ගස් ඔක්කොම කපලා දැම්මත් නියම් අපිට කන්න නැති කාලයක් ආවත් හදිසියේ හාල් නැතුණත් අපිට කොස් කාලේ ඉන්න පුළුවන් නේද? කොස් ගහ හරියට බත් ගහ වගේ. කොස් ගහට මොකද කියන්නේ අපි? බත් ගස කියලා. තේරුණාද? ඒකයි කපන්න බැරි. ඔව්, කොස් ගස් කියන්නේ බත් ගහ වගේ. ඉතින් කොස් ගහට කොස් ගෙඩියට කියන තව නමක් අද ඉගෙන ගත්ත මොකද්ද? හෙරලිය. හෙ බත් ගසයි හෙරලිය.
හේරලියයා එහෙනම් කවිය කියන් ඉනේ තිබෙන ලිය තෝරා එවා පන් ගෙදර තිබෙන ලිය තෝරා එවා පන් ගසේ තිබෙන ලිය තෝරා එවා පන් අතු අග තිබෙන ලිය තෝරා එවා පන් ඒ තාලේ නේද ඉනේ තිබෙන ලිය හැඹිලිය නොවේදෝ ගෙදර තිබෙන ලිය නොවේදෝ ගසේ තිබෙන ලිය අතු අග තිබෙන ලිය නොවේදෝ මොනවාද මේ තේරවිලි වලට අපි කියන්නේ තේරවිලි කවි කියලානේ තේරවිලි බෙදෙන ප්‍රධාන කොටස් තුන මොනවාද සරල තේරවිලි තුන් තේරවිලි කවි තේරවිලි සරල තේරවිල්ල කියන බලන්න ඉගෙන ගත්ත ඇයි පොතේ තිබෙන නූල් බැන්සියානාව සරල තේරවිල්ලනේ සර ඉක්මනින් තෝරන්නත් පුළුවන් තුන් තේරවිල්ල ඒකත් සරල තේරවිල්ල තුන් තේරවිල්ලක් තෝරන්න කීපාරක් මහන්සි වෙන්න ඕනේද ගොහරු වේල ගොහරු නම් තුන් පාරෙන් විසඳුව නේද ඊට පස්සේ ගජනාලය එහෙනම් තේරවිලි කවි දෙක පාඩම් කරානේ බලන්න අවබෝධයේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා තේරවිලි වර්ග තුනක් නම් කරන්න මොනවාද පොත් ගන්න එපා ඉස්සෙල්ලා උත්තර දෙලින් තේරවිලි වර්ග තුනක් නම් කරන්න කියන මොනවාද කවි තේරවිල්ලයි සරල තේරවිල්ලයි පියවර තුනකදී විසඳා අවසන් කර ලබා පිළිතුරු ලබා ගත හැකි තේරවිලි වර්ගයේ කුමක්ද පියවර තුනකදී තුන් තේරවිලි ඊට පස්සේ නිවැරදිව යා කරන්න තියෙනවා ඉනේ තිබෙන ලිය මොකද්ද ගෙදර තිබෙන ලිය ගස්සේ තිබෙන ලිය අතු අග තිබෙන ලිය අරලිය ඔන්න ලස්සන තව තේරවිල්ලක් තියෙනවා අහගන්න ඔයාලා මට තෝරලා කියන්න ඕනේ ඉගෙනුම ලබන සල තෝරා එවා පන් මොකද්ද ඉගෙනුම ලබන සල පාසල සිතුවම් අඳින සල තෝරා එවා පන් පැන්සල පින්සල අකුරු ලියන සල තෝරා එවා පන් රජුන් විසු සල තෝරා එවා පන් රජුරු ඉන්නේ කොහෙද වාසල රජවාසලනේ කියන්නේ නේද ඔනායි කියනවා ඉගෙනුම ලබන සල තෝරා එවා පන් සිතුවම් අඳින සල තෝරා එවා පන් අකුරු ලියන සල තෝරා එවා පන් රජුන් විසු සල තෝරා එවා පන් රජවාසල නැතුව වාසල කියලා කියමු දැන් කරන්න තියෙන්නේ අවබෝධයේ ප්‍රශ්න ටික නිවැරදිව යාකරන ටික අන්තිමට තේරවිලි කවිය දිහා බලලා මේ විදිහේ ලස්සන තේරවිලි කවියක් ගෙදරදී හදාගෙන යන්න ඕනේ පොතේ කරන්නේ මේ පොත අපි තව නංගිල මල්ලිලාට දෙන්න ඕනේනේ ඔය හැම පොතම අපි දෙන්න ඕනේනේ නේ ගත්ත අයට දෙන්න ඕනේ නේද ඒ ගත්ත කෙනාට දෙන්න ඕනේනේ නැත්තම් පොත් නැහැනේ අපිට ඕක ලියන්නේ නැහැ වෙනද වගේම මේ ලියන පොතේ අරන් ලියන්න ලස්සනට ලියන්න ප්‍රශ්න ලියන්න එපා අවබෝධේ ඔව් පහ වසරේදී ඕනේ වෙන්නේ Thank you.